විමල් වීරවංශ නැත්තම් අපි ප්‍රශ්න ටික අහන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුනි මම වෙලාව ගොඩක් ගන්නේ නැහැ ගරු නීතිය බාර අමතිතුමා මෙතන ඉන්න නිසා දැන් පොලිස්පති තනතුර දැන් නැවත දීර්ඝ කිරීමක් කළා විශ්‍රාමගියේ පොලිස්පති තුමාගේම සේවා කාලේ මම හිතන්නේ මේ තුන්වෙනි හෝ හතරවෙනි වතාව එතකොට දැන් විවස්ථාදායක සභාව පාර්ලිමේන්තුව වග කියන විවස්ථාදායක සභාව ඒ සේවා දිගුව අනුමත කරලා නැහැ. ඒතොර විවස්ථාදායක සභාව අනුමත නොකරන ලද සේවා දිගුවක් තවදුරටත් දෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක නීත්‍යානුකූලද? කරුණාකරලා මේකට අගමැතිතුමා හරි විශේෂ බාර ඇමතිතුමා හරි කවුරු හරි උත්තරයක් දෙන්න. විවස්ථාදායක සභාව අනුමත කළ යුතුයිනේ. අපි මේ සභාවෙම ගෙනාපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනුව ජනාධිපතිවරයා තමයි පත්වී කිරීමේ බලධාරියා. නමුත් ඒ පත්කිරීම අනුමත කරන බලධාරියා වෙන්නේ විවස්ථාදායක සභාව. හරි බොහොම ඉස්සෙල්ලා. දැන් දිගින් දිගටම සේවා දිගු සතිය මාස ගණන් දෙනකොට අනුමත නොකරම විවස්ථාදායක සභාව ඒක නීත්‍යානුකූල වන්නේ නැහැ. ඒ නිසා නීත්‍යානුකූල නොවන පොලිස්පතිවරේ මේ ධූරයේ තබාගෙන යන්නේ කොහොමද? බොහොම ඉස්සෙල්ලා. කරු ජනාධිපතිවරතුමා විසින් කර ඇතිපත් වීම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඒ සඳහා නෑ මම ඔබතුමාට කිව්වේ ජනාධිපතිතුමා විසින් ඒ පත් කිරීම කළා තියෙන අපිට මෙතන විවාද කරන්න පුළුවන් කමක් ඔබතුමා විමල ගිරන්සත්තුම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා ජනාධිපතිතුමාගේ නියෝජිතයෙක් නෙවෙයි ඒ නිසා ඔබතුමා මේ ජනාධිපතිතුමා වෙනුවෙන් මෙතන උත්තර දෙන්න යන්න එපා. නෑ නෑ මම කිව්වේ එතුමා ගැන නයි රෙද්දාසි දමාගෙන ඉල්ලක්. නෑ මම කිව්වේ ඔබතුමා මේ සභාවේ නියෝජිතයා. ජනාධිපතිතුමා වෙනුවෙන් උත්තර දෙන්න තමයි අගමැතිතුමා ඉන්නවා, විශේෂ බාර ඇමතිවරු ඉන්නවා. මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ මට ඔබතුමා බොහොම ස්තුතියි කිව්වා. මට ස්තුතිය වැඩක් නෑ. මට ඕනේ උත්තරේ. කරු මන්තුමා මම කිව්වේ ජනාධිපතිතුමා කරපු පත්වීම පිළිබඳ තමයි නැතුව මම එතුමා වෙනුවෙන් ඒක ඔබතුමා නෙවෙයි කියන්න ඕනේ කවුරු හරි අගමැතිතුමා හරි ඒ අදාළ ඇමතිතුමා හරි. නැහැ ඒ පෙළේ කවුරුවක් උත්තර දුන්නේ නැතුනම් මූලාසනේ හැටියට මමයි ඒ ඔබතුමාට ඒ පැහැදිලි කිරීම කරේ. ඉතින් මං ඊළඟ පියවරට යනවා. ඔබතුමා විධායකයට අයිති කෙනෙක් නෙවෙයි. හොඳයි. විවස්ථාදායකට අයිති කෙනෙක්. හොඳයි පැහැදිලි. ඒක තේරුම් ගන්න ඔය පුටුවේ වාඩි වෙනකොට. ගරු අගමැතිතුමා. කතානායකතුමනේ මගේ මිත්‍ර විමල් වීරවංශක මැතිතුමා තරහ යන්න එපා. මේ තරහ ගියාම තමයි වැරදි වචන පාවිච්චි වෙන්නේ. දැන් එක අවුලක් වුණා පැය විනාඩි 45ම ඔබතුමා අහන ප්‍රශ්නෙට ව්‍යවස්ථාදායකයේ පත්වීම 114 වගන්තිය යටතේ ඒ පත්වීම් එවනවා. ඉතින් ව්‍යවස්ථාදායක සභාවට එවන පත්වීම් පිළිබඳ ව්‍යවස්ථාදායක සභාව වෙනුවෙන් කතානායකතුමා ප්‍රකාශයක් කරයි. නමුත් ජනාධිපතිතුමා කරන පත්වීම වළංගු භාවයේ පවතින රටේ රාජ්‍ය නායක ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව ඒක තමයි ඒක තමයි විවස්ථාදායක සභාව හදිසිය සම්මත කර ගැනීමේදී විවස්ථාදායක සභාව හදිසිය සම්මත කර ගැනීමේ යම් යම් වගන්ති වල අඩුපාඩු රාශියක් තිබෙනවා. ඒ අර්ථ නිරූපණය කිරීම ගැන ඒ ගැටලු පවතිනවා. නමුත් අපි විවස්ථාදායක සභාව හැටියට රැස් වෙලා පැහැදිලි තීරණයන් විවස්ථාදායක සභාව හැටියට කටයුතු කරමින් සිටිනවා. විපක්ෂ නායකතුමා ඒ ප්‍රශ්නේ මත දැන් අපි ඊළඟ ප්‍රශ්න ටිකට ගියා නම් හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට යන්න ඉස්සෙල්ලා මමත් ව්‍යවස්ථාදායක සභාවේ නිල බලයෙන් පත්තුණු සමාජික. හොඳයි එහෙනම්. ඊළඟ ප්‍රශ්නෙට ඉස්සෙල්ලා මේ ව්‍යවස්ථාදායක සභාව ගැන සඳහන් වුණු නිසා මම ඒක සඳහන් කරන්නට ඕන. හොඳයි. ඔබතුමාට අවස්ථාව. පැහැදිලිම විමල් වීරවංශ මන්ත්‍රීතුමාට මම කියන්නට ඕන ජනාධිපතිවරයාට බලය තියෙනවා නමවන්න ව්‍යවස්ථාදායක සභාවට බලය තියෙනවා එකෝ ඒක අනුමත කරන්න සහ ප්‍රතික්ෂේප කරන්න. මෛතනී ගරු අග්‍රාමාත්‍යතුමා ඒක පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවල එතන මහිදන ගැටලුවක් නැහැ. එතන මේ අර්ථකථනය කිරීමේ ගැටලුවක් නැහැ. ඒක බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔබතුමා කියපු ආකාරයට එකපාරක් නම් එව්වා අනුමත කරා මාස 3කට. දෙවතාවක් දෙවෙනි වතාවටත් නම් එව්වා අනුමත කරා මාස 3කට. මාස 6කට අනුමත කරා දෙවෙනි මාස 3 අනුමත කරනකොට ව්‍යවස්ථාදායක සභාවේ සීලුම දෙනා ඒකමතිකව ලිපියක් එව්වා ඊළඟ පත්කිරීම යෝග්‍යයි ස්ථිර පත්කිරීමක් කරන එක ඊට පස්සේ පත්වීම අනුමත කරලා නැහැ. ඒකයි අත්ත කතාව. ඒ නිසා මේ පාර්ලිමේන්තුවවත්
රටවත් නොමග යවන්න බෑ. එහෙම අනුමත කිරීමක් කරේ නෑ. නීත්‍යානුකූල පොලිස්පතිවරයෙක් දෙන්නේ. මට කියන්න තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාව තුන්වෙනි වතාවට සහ ඊළඟ වතාවල් වලට එවපු මේ යෝජනා කිසිවක් අනුමත කරලා නැහැ. ඒක අපි මං හිතන්නේ ඒක හැමෝම මේ මම බොරුවක් කියනවා නම් ව්‍යවස්ථාදායක සභාවේ අනිත් සමාජිකයන්ට කියන්න පුළුවන් මම බොරුවක් කියන්නේ කියලා. ඒක තමයි ඇත්ත කතාව. හරි. ඔව් විමල් ගිරන්තන්. සමාවෙන්න ඔබතුමාව අසීරුතාවයට පත් කරනව නෙවෙයි. මේක මේක රටක බරපතල කාරණයක්. රටේ පොලිස්පතිවරයාගේ පත්කිරීම නීත්‍යානුකූලව සිද්ධ වෙලා නැත්තම් ඒ නීත්‍යානුකූලව පත්නවුණු පොලිස්පතිවරයෙකුට සැලුට් ගන්න DIG ලට RG ලට MG ලට සිද්ධ වෙලා තියෙනවා නම් පොලිසිය අරාජික වෙන එක වළක්වන්න බෑ. ඒ පොලිස්පතිවරයාගේ දැන් ඔය කියන පොලිස්පතිවරයාගේ උද්ෘතකම යටතේ පොලිස්පතිවරයාගේ නියෝග පිළිපදින්න සෙසුරු නිලධාරීන් බැඳිලා නැහැ. ඒ නියෝග පිළිපැද්දට ඒව නීත්‍යානුකූල නැහැ. ඉතින් මේ මේක මේක විශාල අරාජිකත්වයක්. ඒ නිසා කරුණාකරලා අපි කියන්නේ පොලිසිය කියන්නේ රටේ නීති හා සාමයේ ක්‍රියාත්මක කරන බලවත් අධිකාරිය. එතන නීත්‍යානුකූල පොලිස්පතිවරයෙක් පත් කරන්න. ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරා නම් ඒක වළංගු නෑ. සෙල්ලම් කරන්න එපා මේ රටේ නීති හා සාමයත් එක්ක. හොඳයි ගරු මන්තවා.